යන් ටුවරකට සාර්ථක ආරම්භයක් ඔබගේ ක්‍රීඩකින් මේ තරගයේදී දස්කම් දක්වපු විලාසය ගැන යමක් පවසනවා නම් ගොඩක් සතුටුයි යෝන් ක්‍රීඩා කරපු ආකාරය ගැන මොකද අමාරු සිටුේෂන්ස් ගොඩක් හම්බුණා අපිට බැක් කරද්දී බෝල් කරද්දී විශේෂයෙන් බෝල් කරද්දී යෝන් ඉතා ඉක්මනට ලකුණු රැස් කරගන්න මේ බැට්ස්මන්ලා හිටිය ඒගොල්ලන්ගේ ඒතකොට ඒගොල්ලන්ගේ රන් රේට් එක කන්ට්‍රෝල් කරන්න අපි එක එක උපක්‍රම පාවිච්චි කරා සෙකන්ඩ් ඉනිං එකේදී අපිට ඒක සාර්ථක වුණා ඒ වගේම ඔවුන්ගේ පන්දු යවන්නන් අලුත් පන්දුවෙන් හොඳට පන්දු යවනවා මේක පන්දු යවන්න හතර දිනක් ඉන්නවා ඉතින් ඒ අලුත් දෙයටත් අපේ බැට්ස්මන්ලා ගොඩක් ඉක්මනට ඇඩ්ජස්ට් වුණා මම දැක්ක අසිත සෑහෙන ඔහුගේ ගේම් එක වෙනස් කරලා තිබ්බා ගොඩක් හොඳට බැට් කරා ෆස්ට් ඉනිං එකේදී අපිට හොඳ අතිවාරමක් ලැබලා දුන්න ෆස්ට් ඉනිං එකේදී එතනින් එහාට රනුදගේ ඉනිං එක සෙකන්ඩ් ඉනිං එකේදී චේස් එක ඉතා අනගි ඉනිං එකක් ඒ කියන්නේ චේස් කරන එක ලේසි නැහැ ෆෝර් ඩේ ක්‍රිකට් වල හොඳ මැචුරිටි එකක් පෙන්නවා ඒ වගේම ගේම් එක ඉවරනකන් යා මැච් එක ඉවරනකන් හිටිය දිනනකන් ඒ වගේම තවත් සුවිශේෂී දක්ෂකම් දක්වපු ක්‍රීඩේ තමයි රණතුංග පන්දු වෙන්න ඔහු කඩලු අතක් ලබා ගත්තා මේ තරගයේදී ඔහුට තාම වයස අවුරුදු 17යි ඔහුගේ මේ පළවෙනි ටුව එක සාව පැමිණෙන්නේ ඈත පිටිසර පළාතකින් රත්නපුරේ වෙන ඉතනකින් ඔහු ගැන යමක් පවසනවා නම් ඇතර ඔහුට පීඩනය කියන දෙයක් මම මොන වෙලාවකවත් දැක්කේ නැහැ මේ එංගලන්තයට ඇවිල්ලා ඔහුගේ පළවෙනි සංචාරය දානමෙන් පහළ කණ්ඩායමත් එක්ක ඇවිල්ලා තියෙන පළවෙනි සංචාරය එහෙම පීඩනයක් මොන වෙලාවකවත් මම ඔහුගෙන් දැක්කේ නැහැ සෑහෙන විශ්වාසයකින් පන්දු යැව්වේ ෆීල්ඩ් එකේදීත් මම දැක්කේ හැම තිස්සෙම ගේම් එකේ ඉන්වෝල්ව් වෙලා ඉන්නේ ඉතින් මම හිතනවා ඔහුට හොඳ අනාගතයක් තියෙනවා බෝලේ අතට දුන්නම ඕන වෙලාවක 100%ක් දෙන බෝල කෙනෙක් තමයි දුවින්දු රණතුංග කියන්නේ ඉතින් මම හිතන්නේ ඉස්සරහට මේ ටුවර් එකේදීත් ඔහුගේ ඉස්සරහා දානම්වෙන් පහළ අනාගතයේදී ලංකා අනාගතයේදීත් ලොකු දේවල් අපිට ඔහුගෙන් දැකින ලැබේ කියලා. ඒ වගේම තවත් විශේෂයක් පැවසිය යුතුයි ඔබගේ නායකයා තරගය අසුරපු ආකාරය රවින්ද සිල්වා. ඒ වගේම වමතින් වේග යවන පන්දු වේග පන්දු යවන්නත් ඉතාමත් ඔනින් පන්දු යව පළවෙනි ඉනිමේදී දඟ පන්දු යවන්න තමන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කළා. මේ තරුණ ක්‍රීඩකින් ගැන දැකද්දී ඔබට තනද ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් සේෆ් හෑන්ඩ්ස් කියලා. සේෆ් හෑන්ඩ්ස් කියන්නේ අපේ ටැලන්ට් එක තියෙනවා මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි ලංකාවේ අපේ පාසල් ක්‍රිකට් වල කොහේ ලංකාවේ හැම තැනකම දක්ෂ ක්‍රීඩකෙන් ඉන්නවා උන්ව හරියට හසුරවලා උන්ව අඩිතාලමක් හදලා දුන්නොත් උන්ගේ දස්කම් එළියට ගන්න පුළුවන් හැබැයි ලොකුම දේ මම දකින්නේ අපි කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරනවා රවින් හොඳට කණ්ඩායම හසුරවනවා ෆීල්ඩ් එකේදී අපි ඊට පස්සේ ෆීල්ඩ් එකෙන් එළියට ආවමත් සෑහෙන එන්ජොයි කරලා පවුලක් හැටියට තමයි අපි මේ ටුවර් එක ගත කරන්නේ ගොඩක් ක්‍රීඩකින්ගේ මේ පළවෙනි සංචාරය පළවෙනි වතාවට උන් ලංකාව අපිට එන්නේ. ඉතින් උන්ට යම් යම් අමාරුකම් ඇති පුහුණු කර වැටියට ඔබ කොහොමද උන්ට සහාය දක්වන්නේ මේ අමාරු අවස්ථාන් මග අරගෙන ඉදිරියට යන්නට? ඒ එළියෙන් තියෙන හැම පීඩන ටික පුළුවන් තරම් අපි ඒ පීඩන ටික අරගෙන උන්ට නිදහසේ උන්ගේ ක්‍රිකට් එක ක්‍රීඩා කරන්න තමයි අපි කරන්න හදන්නේ. ඒ වගේම පුළුවන් තරමක් මම හිතන්නේ කෑම අපි ලංකාවේ ගොඩක් මේ කමියුනිටි එකෙන් සෑහෙන සපෝට් එකක් හම්බුණා. මොකද කෑම මේගොල්ලන්ට තාම හුරු නැහැ. ඒ වගේ හැමදාම රැට වගේ කෑම් වේල් අපිට හම් වෙනවා ඒක ඇත්තට ලොකු මම ස්තුතිවන්ත වෙනවා මේ එංගලන්තේ ඉන්න ලාංකික කමියුනිටි එකට ඉතින් ඒකට තැන්කියු දැන් ඔබ තරංගාවලියේ ලීඩ්යක් අරන් තියෙන්නේ පළවෙනි ටෙස්ට් තරඟේ ජයග්‍රහණය කරමින් දෙවෙනි තරඟේ තියෙන්නේ ඩාබි වල තරංගාවලිය ඉදිරියට කෙසේ කාර්යභාරයන් සිදු විය යුතුද අපේ බලාපොරොත්තු තියෙන්නේ ඇත්තට හැම තරඟයක්ම ජයග්‍රහණය කරන්න ක්‍රීඩා කරන්න මේ තරඟේ වුණත් කඩුලු ගිය වෙලාවේදී වුණත් කණ්ඩායමේ බලාපොරොත්තුව තිබ්බේ කොහොමරි අපි මේක දිනමු කියන එක. ඉතින් මොන වෙලාවකවත් පසු බැස්සේ නැහැ. ඉතින් සංචාරයත් මම හිතන්නේ එහෙම තමයි මේ මානසිකත්වයෙන් තමයි ඊළඟ ටෙස්ට් තරගයටත් අපි යන්නේ ඩාබි වල ක්‍රීඩා කරන්නේ. මම හිතන්නේ වේග පන්දු යවන්නන්ට සමහර විට මීට වඩා උචිත වෙන්න පුළුවන්. හැබැයි ඒ අපේ චැලෙන්ජ් එකක්ම අපි බාර ගන්නවා. යන් ලකුණු 98කට කඩුලු පහක් දැවි ගිය අවස්ථාවේදී ස්පින් බෝල් සහ ක්‍රිෆි තමත හොඳින් පන්දු යවමින් සිටියා. ඒ අවස්ථාවේදී මම දැනේ ගොඩක් කලාවට ගොඩක් කණ්ඩායම් තරගයේ ජය පරාජයෙන් තොරව නිමා කරගන්න උත්සාහ කරයි. නමුත් ඔබ ඒ කණ්ඩායමේ තරුණ ක්‍රීඩකින් ජයග්‍රහණය වෙනුවෙන් අඹා ගියා. ඒ මම හිතන්නේ ඔබට ඉතාමත් තෘප්තිමත් විය හැකි කාරණයක් වෙන්න ඕනේ. ඔව් මම හිතන්නේ අපි අර මැච් දිනන්න ක්‍රීඩා කරාම තමයි උන්ටත් ඒ පළපුරුද්ද ලැබෙන්නේ. අර ඩ්‍රෝ එකකට ක්‍රීඩා කරාම අපිත් ගොඩක් නෙගටිව් වෙනවා. ඔවුන්ට අර ඉස්සර ටෙස්ට් ක්‍රිකට් ගහද්දී වන්ඩේ ක්‍රිකට් ගහද්දී අර මැච් එකක් චේස් කරලා අමාරු තත්ත්වයක ඉඳන් චේස් කරලා දිනන එක්ස්පීරියන්ස් එක ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් මුල්ටික අපි පොඩ්ඩක් සේෆ් වෙලා අන්තිම ටිකේ අපිට විකට් එක හොඳින්ද අවුට් ෆීල්ඩ් එකත් එක පැත්තක් බවුන්ඩරි එක සැහෙන ළඟයි. ඒකට අපි දන්නවා කඩුල අතේ තියාගත්තොත් අන්තිම ඕවර් 20ට ලකුණු
120ක් 140ක් වුණත් ගහන්න බැරි කමක් නැහැ කියලා.